สวัสดีครับมอนชื่อละเวนัสเกลละมาเลยละเวนัสเกลละอันเดอร์อารมณ์ตัวมาว่าสภาพตัวมาตัวเองก็เป็นใช่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 ක්‍රීඩා එතුමා එතුමාගේ නිර්දෝෂී බව පෙන්නවා එතුමා පොන්ද කෙනින් තියනවා කියලා පෙන්නවා සතියකට ඉස්සලා තෝ ප්‍රොෆෙසර් සාකච්ඡා වෙද්දී එතුමා පෙන්නවා ජනාධිපතිතුමත් මේක ජනතාවගේ උද්ඝෝෂණ වල එයා පිළිගන්න එතුමාව නවත්තලා අපේ හිටපු නායක අර්ජුන අයට දීපුවා කියන අපි සන්තෝෂයෙන් ප්‍රකාශ පස් කරලා එතුමාට සුවදෝ කතා කරලා අපේ ස්තුතිය අර්ධාංගම අපේ කණ්ඩායමේ ස්තුතිය පුද කරලා මේක අපි අපි විතර කරපු ජයග්‍රහණයක් නෙමෙයි මේක මුළුමහත් ලංකාවේ ක්‍රීඩා ලෝලී ජයග්‍රහණයක ජයග්‍රහණයක් මේ මම හෝ මේ මේ අපේ සංගමේ නායකතුමා මේ කවුරුත් දක්වු මේක නෙමෙයි මේක අපි සියලු ශ්‍රී ලාංකික ජාතික අපිට ඉවස ගන්න බැරුව අපේ ඇඟේ ක්‍රිකට් දුවනවා ඒක බලාගෙන ඉන්න බෑ අපිට අපි නැත්තම් මෙතන තියෙන ඕන අපේ ළමයි තරුපවු දාලා මෙතන අපේ කාර්ය බහුල වෙලාවල්දී අපිටත් ළමයි ඉන්නවා අපිටත් මුක්තිය මතක වැඩ තියෙනවා ඔක්කොම දාලා අපි මෙතනට ආවේ අපේ ඇඟේ ක්‍රිකට් දුවන ඉන්න තමයි නැතුව අපි ආවේ නැහැ ක්‍රිකට් කියන මේ අපේ ඇඟේ ක්‍රිකට් තියෙනවා ඒ ඉඳන් මම අභියෝග කරන්නේ මම දැනුත් අභියෝග කරනවා අර්ජුන අය කවදාද පුතුවේ වාඩි වෙන්නේ එදාට කියලා මම කොලයක් කලවල එනවා අවුරුදු දෙකයි අර්ජුන අයට මේක පුළුවන් නැත්තම් තාටවත් බෑ ඉතින් අර්ජුන අයට ඒ අභියෝගේ මම කියනවා මම වහ බීලා මැරෙනවා එතන මගේ ළමයි දරුවෝ ගැන මම බැලුවේ නැහැ මගේ පවුල ගැන බැලුවේ නැහැ මගේ මොකක් ගැන මම බැලුවේ නැහැ මේ තීරණ ගත්තේ මගේ රට වෙනුවෙන් මගේ මව් රට වෙනුවෙන් මේ වෙන විනාශය අපිට බලාගෙන ඉන්න බෑ සාමාන්‍ය පුරවැසියෙක් අතක් තියන්නේ නැහැ. හැබැයි මම දන්න මට ප්‍රශ්න මොකක්ද? අපි ඒවසෙ ඉතින් කියන්නෙත් නැහැ සර්. ඒවත් මම ළඟ ඇස්සෙලා ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මම මට දැන් අවුරුදු 60ක් වෙනවා. මට තව අවුරුදු 5ක් වැඩ කරගන්න පුළුවන් පණ ඇතු මම ඒ ටික මම ටිකට් එක මම ගමනාසලට වගකීමකින් කියනවා මම ටිකට් එක අදාරි සර්. Thank you. වගම අතුන අයටත් අපි විශ් කරනවා මේක ඔබතුමා ඉදිරියේදී නිදාස වැඩ කරගෙන යන පිළිවෙලක් ඔබතුමා ඔබතුමාට මාර්ගයක් හදලා දෙන්න මේකට හැංගිලි ගන්න එපා
එවැගේම ඔබතුමාට දේශපාලනයේ මොනාරි අභියෝගාවක් ඔබතුමා බලන්නේ නැතුව අපි ඉන්නවා අපි ජීවිතේ පූජා කරන්නත් අපි ඉන්නවා ඒ පොරොන්දු අපි දෙනවා මොකද කියන්නේ අවතුමා දැන් වීඩියෝ වල සමහර සල්ලි දිනන සම්මිත සිල්වට සල්ලි විදන් කරලා ගහන්න පුළුවන් ඒ කට්ටිය පේජස් අරන් දැන්ටත් ගහනවා ඇමතුමාගේ කට්ටිය මේක හැබැයි ඇත්තට ඇමතුමා අපිව දන්නේත් නැහැ දන්නේත් නැහැ අපි ආව ඇත්තම ටිකට් වෙන්නේ ඉවර වෙනකම මම බැලුවා එතකොට අපි ඔක්කොටම කිව්වා සන්තෝෂයි මේක ඔබතුමා ගන්නවා කියන එක අපිට නිශ්චයයි ඒ වගේම අර්ජුනයට යම් කිසි ස්තුතිවන්තයක් එකම දෙවියන් මේවල රටපාවා නොදී අයින් කරලා අන්න දැට රටපාවා දී දැටත් එමතුමා සම්මිත සිල්වා ඇතුළු කට්ටියක් ගිහිල්ලා මේකට බෝඩ් එක ඇතුළේ ෆයිල් වගේ පටවනවා දැන් අපේ වෙන කට්ටියක් ඉන්නවා ඒ කට්ටියට බලපෑම් කරනවලු එයාගේ සෙකියුරිටි එක අපේ හාමුදුරුවෝ ගන්න බෑ එළියට ඔව් ඉතින් අර හිතට ආරියට කියන කියනසු එක හොඳයි ලොකු අපේ මේන්තලේ ස්වාමීන් වහන්සේ තුමේ ගිය සතිය වෙදී ඔව් ගිය සතිය වෙනකොටත් ගොඩක් ඒවා පන්නලා කියලා ආරංචි ඔව් චෙක් ලියලා කියලා ආරංචි ඒවත් උපදෙස් දුන්නා චෙක් ලියපු ඔක්කොම නවත්තන්න කියලා ඒ කියන්නේ හුරු කල්ලියක් ජනාධිපතිවරයාට පුළුවන් මාව අයින් කරන්න. කමිටු අයින් කරන්නේ නැහැ. එහෙමයි ඉතින්. ඔබතුමා අයින් කරනවා කියන එක මට විනාඩියක්. මගේ පුතා මේක කියන්නේ ඉදිරියේදී මේක මම මගේ පුතා අවසන් කර ගන්නවා නෙමෙයි. එයා අන්න 14 ශ්‍රී ලංකා නැෂනල් එකේ ඉන්නවා පාපන්. හරිද? දැන් ඒකෙත් මම මේ වගේ විරුද්ධව කතා කරා කියලා මට තුමා කැපිලි කෝල් වල තියෙනවා ආගේ පුතාව කපනවා කියලා මම විශ්වාස කරනවා ඔක්කොම අනිවාර්යයෙන්ම ඒක තමයි මහජන පරමාධිපත්‍ය තමයි එක ඒකට අනු වැඩ කරනවා නමුත් ක්‍රිකට් බෝඩ් එක පෞද්ගලික ඒවයි ලාභ ප්‍රයෝජන බුක් වෙනවා. එතකොට ඒකේ චෝදනාව ඒකේ කඩා වැටීමේ අපකීර්තිය රටට වාසිය බෝඩ් එකට පාවෙන්න බෑ. ඒක නිසා ව්‍යවස්ථාපිතව අපට අයිතියක් තියෙනවනම් රසිකයන්ට මේ ක්‍රිකට් බෝඩ් එක ක්‍රිකට් පරිපාලන මොකද පෑස් සහ විවිධ මේ ප්‍රචාරක මාධ්‍ය වලින් බොහෝ දේවල් හම්බ වෙනවා. ඒක නිසා ෆෑන්ස්ලාට විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත අවස්ථාවක් දෙන්න ඕනේ ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රිකට් ක්‍රීඩාවේ මැදිහත් වෙන්න මේකේ කරන පාරදුෂ්‍යභාවය යුතුව මේකේ කටයුතු නිවැරදි ආකාරයෙන් කරගෙන යාම සඳහා මැදිහත් ඒකෙදි කරන් තියෙන මෙච්චරයි මම ඉන්න කාලය තුල එකක් කිව්වනේ මුරලිදරන් මහත්මයා කිව්වා මට කොළඹ චන්දිල්ලා දිනලා එන්න පුළුවන් මේකෙ ඉන්න බෑ ඊට පස්සේ කිව්වා වාස් මහත්තයා කිව්වා මට ඕන තරඟ චන්දි දිනලා එන්න පුළුවන් මේකෙ ඉන්න බෑ හරි මේ ඉදිරි මාස අටේ ওই කතාව වෙනස් කර. අනිත් දැන් අර සයිකල් වෙනස් කරනවා. ඒක මේ රටේ ක්‍රීඩාවට සේවය කරපු කෙනෙක්ට සංගමයට ඇවිල්ලා වගකීම දරන්න පුළුවන් වැඩපිළිවෙල ගියා. අනිත් දැන් ඔබතුමා දැන් අපි දන්න මේ ජාතික පොඩිය මේමනේ අරගලයක් ආවේ දූෂිත හොරකම එපා කියලා ඉවරලා යන්න. හරි ඒක අපිට අමතක කරන්න බෑ. මාව මට පත් වීම දුන්නේ අරගලයේ වෙලේ. ඒක ගැටේ මම දෙනවා ඒක අනුකම්පාව
ඔබතුමාගෙන අපිට ගොඩක් විශ්වාසයි පාර්ලිමේන්තුවල දාලා සර් මේ කන්ස්ටිටියුෂන් එක වෙනස් කරන්න ඒකත් කරා ඒකට කැබිනට් එකේ සහයෝගය ඕන ඒකට යන්න අයියෝ නෑ අපි බලනවා කවුද මේකට විරුද්ධ කියලා අපිට දන්නවා මේ ගොල්ලන්ට කරන්න ඕනේද එහෙනම් මේ විදිහට ඔය ඉතින් අපි අරලා ගෙට් එක අන්තිම පරිසරය ඔය යා